ක්‍රිස්තු වර්ෂ 2020 වසරේ මාස් 2020 මෙහෙයුම මගින් අඟහරු ග්‍රහයාතුරට පර්සිවරස් රෝවරයත් ඒ සමගම ඉන්ජිනියුටි හෙලිකොප්ටරයත් දියත් කරනු ලැබුවා. අඟහරු ග්‍රහයාගේ විශාල ආවාටයක් වන ජෙසීරෝ ආවාටය තුළටයි මෙම යන්ත්‍ර ගොඩබැස්සවීම සිදු කරනු ලැබුවේ. මෙලෙස ජෙසීරෝ ආවාටය තුළට ගොඩබැසි පර්සිවරස් රෝවරය අඟහරු ග්‍රහයා ගවේෂණය කරමින් සහ අඟහරු තුල පස්සාම්පල එකතු කර එය ගබඩා කර ගැනීම සිදු කරනවා. ඉතින් මේ ආකාරයට එකතු කරගත් පස්සාම්පල පෘථුවියට ගෙන ඒමටයි විද්‍යාඥයින් මේ වන විට සූදානම් වෙමින් පවතින්නේ. දැන් අපි ඔවුන් මෙම පස්සාම්පල පෘථුවියට රැගෙන එන අයුරු පියවරෙන් පියවරට බලමු. මේ සඳහා ප්‍රථමයෙන්ම සිදු කරන්නේ අතිවිශාල අභ්‍යවකාශ යානයක් අඟහරු ග්‍රහයා තුළට 2028 වසර පමණ වන විට දියත් කිරීමයි. මේ අභ්‍යවකාශ යානය තුළ අඟහරු ග්‍රහයා තුළට ගොඩබැස්සවීමට හැකි ලෑන්ඩර් යන්ත්‍රයක් සමන්විතයි. මේ ලෑන්ඩර් යන්ත්‍රයේ විද්‍යාඥයන් හඳුන්වන්නේ සාම්පල් රිට්‍රීවල් ලෑන්ඩර් යනුවෙන්. ඒ වගේම ඉන්ජිනියුටි හෙලිකොප්ටරයෙන් මෙන් තවත් හෙලිකොප්ටර් යාන දෙකක් මෙම ලෑන්ඩර් යන්ත්‍රය සමග එක් කර තිබෙනවා. ඒ විතරක් නොවේ, එකතු කරගත් සාම්පල අඟහරු ග්‍රහයාගේ මතුපිට සිට අභ්‍යවකාශයට රැගෙන යාමට කුඩා රොකට්ටුවක් මෙම ලෑන්ඩරයකට සම්බන්ධ කොටයි තිබෙන්නේ. ඉතින් මේ රොකට් එක ගැන සම්පූර්ණ විස්තර මේ වීඩියෝව ඉදිරියට නරඹන විට ඔබට දැනගන්නට ලැබේවි. මෙලෙස 2028 වසරේ අඟහරු ග්‍රහයා තුළට දියත් කරන සාම්පල් රිට්‍රීවර් ලෑන්ඩ් එක දැන් මේ ඔබ දකින ස්ථානයේ එනම් ජෙසීරෝ ආවාටේ පර්සිවරස් රෝවරේ පිහිටා තිබෙන ස්ථානයට ආසන්නයෙන් ගොඩබැසවීම සිදු කරනවා. ලෑන්ඩ් එක ගොඩබැසීමෙන් අනතුරුව පර්සිවරස් රෝවරේ ලෑන්ඩ් එක පිහිටා තිබෙන ස්ථානයට පැමිණ ලෑන්ඩ් එකට පර්සිවරස් රෝවරේ මගින් එකතු කරගත් සාම්පල බාරදීම සිදු කරනවා. මෙලෙස සාම්පල බාරදීම සිදු කරන්නේ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය නිර්මාණය කරන ලද ලෑන්ඩ් එකට සවි කර ඇති විශේෂිත රොබෝ අතක් උපයෝගී කරගෙනයි. නමුත් පර්සිවරස් රෝවරයට වැරදීමකින් හෝ සාම්පල බාරදීමට නොහැකි වුනොත් ඒ විසඳා ගැනීමේ බැකප් ප්ලෑන් එකක් ලෙසටයි හෙලිකොප්ටර් යාන දෙක යොදවා තිබෙන්නේ. ඉතින් රෝවරයකට සාම්පල් ලබා දෙන්න බැරි වුනොත් හෙලිකොප්ටර් යාන දෙක පියාසර කරවා ඒවා මගින් පර්සිවරස් රෝවරේ සාම්පල් එකතු කර ගැනීමටයි නාසා ආයතනයේ මෙහෙයුම සැලසුම් කොට තිබෙන්නේ. නමුත් මීට කලින් මෙම ව්‍යාපෘතිය සඳහා නාසා ආයතනයේ වෙනත් වැඩපිළිවෙලක් සාකච්ඡා කොට තිබුණා. එනම් ලෑන්ඩර් යන්ත්‍රය සමග තවත් කුඩා රොබෝ රෝවරයක් අඟහරු තුලට දියත් කිරීමයි. මෙහිදී කුඩා රොබෝ රෝවරය පර්සිවරස් එකතු කර අඟහරු ග්‍රහයාගේ මතුපිට දමාගේ සාම්පල එකතු කර ගන්නවා. ඉන් අනතුරුව එකතු කරගත් සාම්පල ලෑන්ඩර් එකට රැගෙන යමයි කලින් නාසා ආයතනයේ සැලසුම් කර තිබුණේ. නමුත් තවත් රෝවරයක් මේ වෙනුවෙන් නිර්මාණය කිරීම පිරිවැය අධික නිසා මෙම ක්‍රියාවලිය නාසා ආයතනය අත්හැර දමනවා. ඒ වෙනුවටයි බැකප් ප්ලෑන් එකක් විදියට හෙලිකොප්ටර් යාන දෙක එකතු කොට තිබෙන්නේ. ඉතින් මෙලෙස එකතු කරගත් සාම්පල ඉතාම සුපරීක්ෂාකාරීව ලෑන්ඩර් යන්ත්‍රයට සම්බන්ධ කොට ඇති කුඩා රොකට්ටුවකට එක් කිරීම මින් අනතුරුව සිදු කරනවා. එම ක්‍රියාවලිය සිදු කරන්නේ කලින් සාම්පල එකතු කර ගැනීමට භාවිතා කරන ලද රොබෝ අත නැවතත් යොදා ගනිමින්. ඉන් අනතුරුව තමයි මම කලින් සඳහන් කරපු රොකට්ටුව භාවිතා කිරීම සිදු කරන්නේ. මේ රොකට්ටුව හඳුන්වන්නේ මාස් ඇසෙන්ට් විහිකල් යනුවෙන්. ඉතින් මේ රොකට්ටුව දහනය කරමින් අඟහරු ග්‍රහයාගේ මතුපිට සිට අභ්‍යවකාශයට සාම්පල රැගෙන යනවා. මෙලෙස රොකට්ටුව අභ්‍යවකාශයට ගිය පසු රොකට්ටුව අඟහරු ග්‍රහයා සමග කක්ෂගත වීම සිදු වෙනවා. ඒ වගේම මේ වෙන විට අඟහරු ග්‍රහයාගේ කක්ෂය තුළ රැගෙන එන සාම්පල ලබා ගැනීමට තවත් අභ්‍යවකාශ යානාවක් අඟහරු ග්‍රහයා වටා කක්ෂගත කර තිබෙනවා. මේ යානාව විද්‍යාඥයන් හඳුන්වන්නේ Earth Return Orbiter යනුවෙන්. දැන් මේ ඔබ දකින ආකාරයට රොකට්ටුව මගින් කක්ෂයේ පවතින යානය තුළට සාම්පල විසිකිරීමයි මින් අනතුරුව සිදු කරනු ලබන්නේ. පසුව මෙහි තිබෙන විශේෂිත කවුලුවක් මගින් සාම්පල සුපරීක්ෂාකාරීව අල්ලාගෙන එයට හානියක් නොවන අන්දමින් හොඳින් වසා ගන්නවා. ඉතින් මෙම කොටස තුළ පෘථුවියට පැමිණීම සඳහා වෙනමම නිර්මාණය කරපු ගගනගාමින් පෘථුවියට රැගෙන එන ආකාරයේ කුඩා අභ්‍යවකාශ ප්‍රෝබ් එකක් අඩංගුයි. මේ ප්‍රෝබ් එක Earth Entry System යනුවෙනුත් හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් අවසානයේ සිද්ධ වෙන්නේ මේ එකතු කරගත් සාම්පල් ටික කුඩා අභ්‍යවකාශ ප්‍රෝබ් එකට එක් කර එය Earth Return Orbiter එකෙන් ගලවා දමා පෘථුවි අභ්‍යවකාශයට පිටත් කර හැරීමයි. ඉතින් මේ ආකාරයට තමයි නාසා ආයතනය සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය එක්වි අඟහරුගේ එකතු කරගත් සාම්පල පෘථුවියට රැගෙන ඒම සිදු කරන්නේ. මෙවැනි වීඩියෝ දිගටම නරඹන්න අපේ channel එක subscribe කරන්න. ඒ වගේම ඊට හපැත්තෙන් තියෙන පුංචි bell icon එක click කරොත් අපි දාන වීඩියෝ ගොල්ලන්ට ඉක්මනටම බලා ගන්න පුළුවන් වේවි. තවත් මෙවැනිම වීඩියෝවකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.